විසින් ඉතින් අද කොහොමද? අද සුබයි. අද අපිට මේ පට්ට තනක් හම්බුණා. ඔයාලා මතකද අපි ක්වන්ටම් ෆිසික්ස් එක කරන්නේ කි? ඒ වගේම පට්ට තනක් මේ මෙතන. මෙතන පට්ට තනක් අංක කෙනෙක්ගේ පැත්තකට ආවේ මේ අඹගස් පිටියේ. අයිය අපි යකහටෝ ගල ඉස්සර මේ කඩු ගන්න. යකහටෝ ගල තමයි තියෙන්නේ පිටිපස්සේ. ඒක අපි අහුවෙන දේක සමහරට පේන්න තියෙන පුළුවන් වීඩියෝස් වලට. ඉතින් මේ අපි කොහෙද ඒ ගම්පණ අපි ක්වන්ටම් ෆිසික්ස් එක ගන්න කි? දැන් මේක අපි ඇවිල්ලා මේ කොහෙද අපි අඹගස් පිටියේ. අඹගස් පිටියේ ඉන්නේ මේ ඔයාලා දන්න අංක කෙනෙක්. මාර්ගය අපි මෙතන හොයාගත්තේ. තව ඉස්සර මේ පැත්තවල අස්සන දැන් වල පොඩ්කාස්ට් කරමු. ඉතින් මේ අද කතාව ඇවිල්ලා. හරිද? අද ඔයානේ කතා කරන්නේ පොඩ්කාස්ට් එක කරන්නේ ඔයා. ඉතින් අද ඔයා කතා කරන දේ ඔයා මට කලින් කිව්වනේ අපි මෙහෙම කතා කරනවා කියලා. ඉතින් ඔයා අද ගත්ත ටොපික් එක ඔයා කිව්වා අද කාගෙන කතා කරන්න යන්නේ? අද කතා කරන්නේ මගේ ජීවිත වීරයා ගැන. ඔව් කාගෙන? මාකස් ඇරිලියස්. දැන් මට හිතන දේ මොකක්ද දන්නවද? දැන් මට ගොඩක් යාළුවෝ ඉන්නවා. හරිද? ඔයා මගේ එක යාළුවෙක්. එතකොට මට හිතුන එක දෙයක් තමයි ඔයා දැන් සාමාන්‍යයෙන් මම ආශ්‍රය කරන කට්ටිය මම පෞද්ගලිකව ගත්තත් අපේ ඉන්න ජීවිතේ වීරයෙක් කියලා කියන්නේ. ඒත් මම කිසිම වෙලාවක දැකලා ජීවිතේ වීරයෙක් වෙන ඓතිහාසිකගත වුණ පරණ කෙනෙක් කියලා. පරණ ඒ කියන්නේ අතීතේනේ. අතීත කෙනෙක් වෙයි කියලා. මම කවදා හිතුවේ නැහැ. මොකද මගෙත් එහෙම කවුරුත් ඉඳලා නැහැ. මට එහෙම හිතෙන්නේත් නැහැ. මට හිතෙන්නේ නැහැ ඇයි වාට ආවි කියලා. මට ප්‍රශ්න ගොඩක් තියෙනවාද? අද ප්‍රශ්න අනේක හිතන්නේ. මේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා. ඒ කියන්නේ මට ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ ඇයි වා මේ වගේ කැමතුණේ? තමයි මේ ප්‍රශ්නේ උත්තර මට පොඩ්කාස්ට් එක ඇතුළෙන්ම අහන්න පුළුවන්. ඒක තමයි අහන්න තියෙන්න පුළුවන්. දැන් අපි දැන් කතාවට යන්න ඕනේ. යන්න. එහෙනම් අපි කොහොමද මේක පටන් ගන්නෙ? ඔය කතාව පටන් ගන්නේ රෝමන් අධිරාජ්‍යයේ. රෝමන් අධිරාජ්‍යයේ කාලයක් තිබ්බා පැක්ස් රොමානා කියලා. ඔව් ඒකට ඉංග්‍රීසියෙන් කියොත් গোল্ডන් ඒජ් ඔෆ් රෝම කියලා කියනවා. গোল্ডන් ඒජ් රත්තරන් කාලය. ඒ කියන්නේ මාර පොස්පරස් මාර දියුණු කාලයක් කියලා. මිනිස්සුන්ගේ මේ HDA එක කියන්නේ ලිවිං ක්වොලිටි එක හොඳයි, ඉන්ඩෙක්ස් එක හොඳයි, ලිවිං ඉන්ඩෙක්ස් එක හොඳයි. ඉතින් කොහොම හරි ඔය පැක්ස් රොමානා එකේ ඔගස්ටස් මේ ඔගස්ටස් හිටියා, ට්‍රජාන් හිටියා, ටයිබීරියස් හිටියා, ගොඩාක් පාලක හිටියා. හේඩ්‍රියන්, ඇන්ටනීනියස් පියස්. ඊට පස්සේ ඔය අන්තිම එකේනා තමයි මාකස් ඇරීලියස් කියන්නේ. මාකස් ඇරීලියස්. ඔව්. දැන් මෙයා ඉතින් එයත් එක අධිරාජ්‍යෙන්නේ. ඉතින් හැබැයි එයා විතරක් ඉතිහාසගත වෙන්න. ඉතිහාසයේ ඉදා මෙදා පහවන විශිෂ්ටතම ස්ටොයික් ෆිලොසොෆර් වෙන්නයි රෝමයට බිහි වුණු එකම සත්‍ය අධිරාජ්‍ය වෙන්න හේතුවක් තියෙනවා. ඒක කතා කරමු. ඒ ගැන අපි කතා ගන්න දැන්. ඒ සමහර ඒක දුවාගේ හේතුවනේ මෙයාව තමන්ගේ ජීවිත වීරය කරගන්න. එයා කියලා තියෙන දේවල්. දේවල්. වාට ඒක වැදුණා හිතට. වැදුණා. චතුක මඩ කොට ආවා පොතෙන්. ඉතින් මේ තියෙන්නේ එයා ගත්ත මේ මාකස් ඇරීලියස් ගැන පොතක්. හරිද? මේකේ මිල ගැන මම කිව්වද රුපියල් 2000. මේ වගේ රුපියල් 2000ක පොතක්. හරිද? මාකස් ඇරීලියස් ගැන එයාගේ පෞද්ගලික දේවල් නැත්තම් සම්පූර්ණ විස්තර තියෙනවද මේක? එයා මේ ඒ පොතේ විශේෂත්වය තමයි එයා මේක පබ්ලිෂ් කරලිය පොතක් නෙමෙයි. එයා මේක එයාගේ ඩයරි එක. මේක ඩයරි එක? ඔව් මේක එයාගේ ඩයරි එක. එයා ඒ යාටම ලියාගත්ත පොතක් මේක. එයාගේ S2ටම ලියාගත්ත පොතක්. එයා කිසිම වෙලාවකින් නෑ පබ්ලිෂ් කරන්න. මේ එයාගේ ජීවිත එක්ස්පීරියන්ස් වලින් එයාගේ දැනුමෙන් තමයි ওই පොත ලියලා තියෙන්නේ. ওই පොතේ වල් පරිමි තියෙන ওই පොතේ මාර කරුණ තියෙනද? අනිත් වෙනයි ඩයරි ලියනවා ওই පොතේ වෙන මල විකාර නැහැ. ඒ තියෙන්නේ මාර කරුණ. ඉතින් අපි මේ පොත වහගෙන කොච්චර අපි කොච්චර කට්ටක් ඇද බුක් ෂොප්ස් වල ගියා. ඊට පස්සේ අම්මෝ කට්ටක් යා. ඒක මේ මම කියලා තියෙනවා. කියලා මම තාම මම චැප්ටර්ස් දෙකක් කියවුවා. හරි. හරි. අපි ඉතින් කතා කරමු. සරීස් ඉපදින්නේ ස්පාඤ්ඤය බේටිකා කියන ප්‍රදේශයේ. මේ බේටිකා තියෙන්නේ මොරෝකෝ වලට උඩ. ඒ ස්පාඤ්ඤය යටම කැල්ලි. ස්පාඤ්ඤයයි මොරෝකෝයි යන යට කනෙක්ට් වෙන ජොයින්ට් එක යන්නේ. ඒ හරිය තමයි බේටිකා තියෙන්නේ. ඒ ඔලිව් ඔයිල් ඔගේ ඔලිව් ඔයිල් වගාව නිසා මේ ඒක පලාත ගොඩක් පෝෂක් වෙලා තිබ්බේ. ඔගේ ඇනියන් ක්ලෑන් කියලා එකක් තමයි තිබ්බේ. ඒ ඇනියන් ක්ලෑන් එකේ තමයි මාකස් ඇරිලියස් ඉපදෙන්නේ. මේ ඒ මේ 121 AD වල තමයි මාකස් ඇරිලියස් ඉපදෙන්නේ. කොමාරි මාකස් ඇරිලියස් කිව්වට ඒ කාලේ එයාට නම දැම්මේ මාකස් ඇනියස් වේරස් කියලා. ඒ කියන්නේ ඇයි එහෙම නම? ඒක
එයාගේ යාගේ තාත්‍ර දාති පෙතියක් තාගේ සියල් දාති පෙතියක ජූලිස් සීසර් ජූලිස් සීසර් නැතුනේ එකනේ ජූලිස් සීසර් සිය ගැනම ජූලිස් සීසර් තාත්‍රම ජූලිස් සීසර් ජූලිස් සීසර් මේ ඉතින් මාකස් ඇනියස් වේරස් එයා එහෙම නැහැ දැන් මේ ඊට පස්සේ ඔකමාරි ඔන්න ඔය කාලේ මේ මාකස් ඇලිද සීයා ඔය බීටික එයා කොන්සර්ට් එකේ මේ හේඩ් වෙනට හේඩ්ෙන්දි කොන්සර්ට් එකේ ඉතින් ඒක නිසා ඔය ඇනියන් ක්ලෑන් එක ලොකු ගෞරවයක් එම් හිවිලා තිබ්බා හේඩ්ෙන් කියන්නේ එම්පර රෝමේ ඒක හරි ඉතින් ඔන්න ඔය කාලේ තමයි ඔය මාකස් ඇලිද මාකස් ඇරිලිස් හේඩ්‍රියට මාකස් ඇරිලිස් මීටර් උනේ. ඔන්න ඔය කාලේ මෙයා කොච්චර මෙයා හේඩ්‍රියන් දැක්කම විශේෂත්වය. හේඩ්‍රියන් මාකස් ඇරිලිස් මේ මොකද ඇඩප්ට් කරා. ඒ කියන්නේ ළමා කමර ගත්තා. ළමයි මේ කියන්නේ ගත්තම හදාගන්න. මේ ඒ කාලේ එහෙම තමයි. ඒ කියන්නේ අම්මා තාත්තා හිටියත් ගන්න අර එම්පරයට ඕන නම් ගන්න. ඒ කියන්නේ බලහත් බලහත්කාරකමනේ සානින සංස්කෘතියක් වගේ එහෙම එක. ඉතින් කොහොම හරි මාකස් ඇරිලිස් හදාගන්න අරගෙන අර අවුරුදු 6 ඉඳන් ඔය දේශපාලන නඩවලට එහෙම එයාව ගත්තා. ඒ පුරුදු කරා. ඊට පස්සේ අවුරුදු 7 ඉඳන් එයා ඉගෙන ගන්න ගත්තා. ඔය එයා අවුරුදු 7 ඉඳන් තමයි ෆිලොසොෆි ඕනෝම ආරම ඉගෙන ගන්න ගත්තා. ඒ උගන්වන්න මාකස් ඇරිලිස්ට උගන්වන්න ගත්තේ ග්‍රීසියේ ස්ලේව්ස්ලා ඒ ස්ලේව් ඉගෙන ටී ග්‍රීක් ස්ලේව්ස්ලා ඒගොල්ලෝ ටී ඒගොල්ලෝ ගොඩක් දැනුම තියන අයනේ. ඒ ස්ලේව්ස්ලාට දැනු ගොඩක් දැනුම තියෙන. ඒගොල්ලන්ගේ ස්ලේව්ස් කරගත දැනුම තියෙනවානේ. ඒ ග්‍රීක් ස්ලේව්ස්ලා ටීච් වෙනම ටීචර්ස්ත් ගත්තා. ඉතින් කොහොම හරි මාකස් ඇරිලිස් ඔන්නේ වාතාවරණ තමයි හැදුනේ. පරිසර තමයි ඉතින් හැදුනේ. ඒ කාලේ ඉතින් ඔය පොයට්‍රි ලිටරචර් වගේ දේවල් කරා. ඔය කාලෙම එයාගේ මේ එයාට හමුණා ස්ටොයික් ෆිලොසොෆි එක. එයාගේ ඒක එයාට ඉගෙන ගන්න අවස්ථාවක් ආවා. ඔය ස්ටොයික් ෆිලොසොෆි එක අධ්‍යයනය කරන්න ගත්තා. දර්ශනනෝ if stoic philosophy අධ්‍යයනය කරනකොට එයා මේ යාද මාන විදිහට stoic වලට මේ ආදරය ගන්නවා. මාගේ stoic මේ philosophy වලට කැමති. එයාගේ අම්මා එක දවසක් දැක්කා එයා මේ Domitia, එයාගේ නම මේ Domitia. මම Domitia Lucilla, එයාගේ අම්මගේ නම. මේ මාකස් ඇරිලියස් බිම නිදාගෙන ඉන්නවා නිකන් රෙද්දක් දාගෙන මේ stoic කෙනෙක් වගේ. ඇඳගෙන මේ අර දුක පුරුදු වෙන්න. ඒ කියන්නේ uncomfortability එක පුරුදු වෙන්නේ එහෙම මේ මොකද්ද මේ නිදාගෙන ඉඳලා දැක්කා. ඉතින් කොහොම හරි ඔන්න ඔහම ඔකෙදී දැන් මේ මාකස් ඇරිලිස් ඔන්න ලොකු වෙනවා. ඔන්න මොකද්ද කොහම හරි ලොකුල දැන් අවුරුදු 15ට ආවා. දැන් අවුරුදු 15ට ආපුවම හේඩ්‍රියන් හේඩ්‍රියන් අධිරාජ්‍ය හේඩ්‍රියන් රෝමන් එම්පර හේඩ්‍රියන් මේ 138 BC දැන් එයා මැරෙන්න ඔන්න වෙන්නේ ඉන්නේ මැරෙන්න ඔන්න වෙන්නේ එයා මැරෙන්න කලින් මාකස් ඇරිලියස් ව මේ මැරෙන්න කලින් එයා මේ ළමාකමට ළමයි හදා ගන්න ගත්තා ඇන්ටනීනියස් පියස් කියලා මේ සෙනට කෙනෙක් ළමාකම ඒ කියන්නේ හදා ගන්න කියලා මේ කොහොම හරි ඒක අරන් හැබැයි ඇන්ටනීනියස් පිළිව මංව හදා ගන්න ගන්නවා හැබැයි ඔයා මාකස් ඇරිලියස්ට අවුරුදු ඔයා මාකස් ඇරිලියස් හදා ගන්න ගන්න ඕනේවා අවුරුදු 17 වුණාට පස්සේ එයාට මේ බලේ දෙන්න ඕනි කියලා. එයාට බලේ දෙන්න ඕනි කියලා. මේ ඔයා ඔයත් එක්කම බලේ එයාට හොඳට බලේ එයාට බලේ දෙන්න ඕනි කියලා. මේ එයා පොඩි එම්පරත් වෙන්න මේ බේන නිසා. ඉතින් මේ තව මේ ඔය ඇන්ටනියස් පියස්ගේ තව එයා හදා ගන්න ගත්ත ළමයි කියතිය. මේ මොකද්ද ලුවිසියස් මේ වේරස් කියලා. ලුවිසියස් වේරස්. මේ අරන් ලුවිසියස් වේරස්. ඉතින් එයා ඔන්න එයාත් ඉතින් පැත්තක ඉන්නවා. එයා මාකස් ඇරිලිස්ට අවුරුදු 10ක් බාලයි. ඉතින් එයා ලුවිසියස් වේරස්ට ඉතින් පැත්තෙන් යන් තියන් ඉන්න තමයි ඉන්නේ. එයා මාකස් ඇරිලිස් වේ ප්‍රධානෙක් වෙනවා. කොහොම හරි මාකස් ඇරිලිස් ඔන්න මේ 17 වෙනවා. ඔන්න ඔය 17 අවුරුදු දෙක කාලයක් දුන්නේ. මාකස් ඇරිලිස් එක්ස්පීරියන්ස් එහෙම තියනවානේ. ඔය ඔන්න ඔය කාලේ ඔන්න මාකස් ඇරිලිස් ලොකු වෙනවා. ලොකු වෙලා මේ කොමර හේඩ්‍රියන් මැරෙනවා. හේඩ්‍රියන් මැරෙනවා 138 වල. මාකස් ඇරිලිස් ලොකු වෙලා එයාට බලේ එයා බලේ ගන්නවා. කොමාරි කෙනෙක් කොන්සල් කෙනෙක් වගේ හොම් වෙනවා. මේ කොමාරි හේඩ්‍රියන් එක අවුරුදු 20ක් පාලනය කරනවා එයා. අවුරුදු 20ක් හේඩ්‍රියන් එක පාලනය කරනවා. ඔතන ඔන්න ඕක තමයි මාකස් ඇරිලිස්ගේ චරිතය ගැන කතා කරන්නේ. ඔන්න ඔතන තමයි ඒ කාලේ රෝමන අධිරාජ්‍ය ගැන මහ කූ ඒ කියන්නේ කොයිලාවෙන් මරන්නවනේ රෝම අධිරාජ්‍යයක් වෙනවා කියන්නේ ඉතිහාසයේදී භයානකම රස්සාවක්.
මොකද රෝමන් අධිරාජ්‍යයේ එහෙම කියන්නේ එහෙම ජීවිත කාලෙම ඉන්න අඩුයි. හොඳ රෝමන් අධිරාජ්‍යයේ ඒ මරනවා මරලා කවරි ඔහොම රෝමන් අධිරාජ්‍යෝ 33ක් මරලා තියෙනවා. ඉඳලා තියෙන්නේ 70යි මුල් රෝමයට මිදලා තියෙන රෝමන් අධිරාජ්‍යෝ 70යි එතනලු 33ක් රෝමන් අධිරාජ්‍යයම මරලා තියෙනවා බලය ගන්න. මේ කොහොම හරි මේ ඒ කාලේ ඉතින් ඒ කාලේ දරුණු කාලයක් මාක්කස් ඇරියස් තිබ්බා ඇන්ටනියස් ස්පියස් මරන්න. වෙයි යාහෙම කරේනේ. යා යායි ටික ඒක තමයි ආ කැරක්ටර් කියන්නේ. යා අවුරුදු 30ක් යා යත් එක පණේ කරා. මාක්කස් ඇරියස් තිබ්බා නිතින් යා මල්ලකට අගල එම්පර වෙන්න. එහෙම කරේනේ. ඇන්ටනියස් ස්පියස් මැරගන් හිටියා. මේ ඊට පස්සේ යා මේ මැරුණා. මැරුණාට පස්සේ 161 BC වල මැරුණා. ඇන්ටනියස් ස්පියස් එතකොට මාකස් ඇරියස් එම්පර කම දෙනවා. මේ එත එම්පර කම දෙනදී මාකස් ඇරියස් එතන යාගේ එතන යාගේ එතනත් මේක චරිත ලක්ෂණය මාකස් ඇරියස්ගේ. එයාට එම්පර කම දුන්නාම වර යාගේ අර සහෝදරයිනේ ලුයිසියස් වේරස් අර ඇන්ට්‍රිනියස් පිය සදා ගන්න ගත්ත එකේ නා. එයා මාකස් ඇරියස් කිව්වා මම බලේ ගන්නෙ නැහැ මම මම මේ එම්පරගම ගන්නෙ එයාගේ මගේ සහෝදරයාත් එක්ක බලේ බෙදලා යන්න ඕනි කියලා. මම තනියෙන් ගන්නෙ මගේ සහෝදරයත් එක්ක බලේ බෙදෙන්න ඕනි කියලා. අපි දෙන්නට එක රූල් ගන්නවා මම තනියෙන් විතර බලේ ගන්නෙ නැහැ කියලා. ඉතින් කවුද මොන රෝමන් අධිරාජ්‍යර තමන්ට බලේ එද්දි වෙන අර තමන්ගේ සහෝදරයත් නේ වෙන කෙනෙක් හදා ගන්න ගත්ත එක්කෙනෙක් එයා සහෝදරයා කියන එයාට බලේ දෙන කවුද කැමති වෙන්නේ කියන්නේ. එයා එහෙම කරන්නේ කවුද? යා එතන තමයි යාගේ ස්ටොයික් විස්ඩම් එක කියන්නේ ඒක. ඒ කියන්නේ යා අර තමන්ගේ ඉස්සරහා යන වෙනුවෙන් කවදාවත් පාවල දෙන්නේ නැහැ. පාවල දෙන්නේ නැහැ. හොඳ එක ලක්ෂණයක් ඇත්තටම. ඒක තමයි ඒක තමයි කියන්නේ රෝමිටුව එකම සත්‍ය අධිරාජ්‍ය තමයි මාකසල්ගේ. ඒක තමයි රෝමිටුව මේ විශිෂ්ටම ස්ටොයික් මේ කියන්නේ රෝමෙන ඉතිහාසයේ අදට ඉන කියන්නේ අද එදා මිදා තුර හිටපු හොඳම මේ ස්ටොයික් philosopher තමයි මාකසල්ගේස්. එයා ස්ටොයික් philosopher වුණේ අනිත් එක මේ කාටවත් ස්ටොයිසම් කියන්න කියලා නෙමෙයි. ඔව් කාටවත් ස්ටොයිසම් කියන්න කිනේ. එයා ස්ටොයික් කෙනෙක් විදිහට හැසිරුණා. ආ ඒ කියන්නේ මේ වචනෙන් නෙමෙයි කරලා පෙන්නුවා. කරලා පෙන්නුවා. ඒක අය අදට විශිෂ්ටම ස්ටොයික් philosopher කියන්නේ. එයා වෙනම ලියන්න කියන්නේ. ඒ පොත ඉතින් එයාට එයා දන්නේ නැහැ publish කරනවා කියලා. මේ ඉතින් එයා එහෙම කරලා තමයි විශිෂ්ටම ස්ටොයික් philosopher වුණේ. ඉතින් ඕක තමයි මාකස් ඇරියස් හොඳ කියන්නේ. කොහොම හරි දැන් ඔන්න බලි බිදිලා ගියා. නියම් දෙන්න ඉතින් මේ පානය කරන් ගියා. මේ කොහොම හරි ඔය පලින තවත් නැහැ වෙච්ච කලිනුත් වෙලා තියෙන හැබැයි කලින් ඔහොම වෙලා නැහැ. ඔය වම්පර කියලා නැහැ මට මෙයත් එක්ක වෙලේ කියන්නේ. සෙනෙට් සෙනෙ එක්ක එහෙම දීලා යාම පාලනය කරන්න කියලා නැතු මේ මාකස් එහෙම වෙලා නැහැ. මේ කොහොම හරි ඔන්නම යද්දි ඔන්න මාස 6ක් විතර ඔහොම හොඳට ගියා වැඩේ. මාස 6ක් විතරම පාලනය කරන් ගියා දෙන්න. ඊට පස්සේ තමයි ප්‍රශ්න එනගත්තේ. ඊට පස්සේ ගම් වතුරක් එන ගත්තා. මොකද්ද ටයිබර් රිවර් එක මේ මේකෙන් මේ ගම් එකෙන් ගලාගෙන ගිහිල්ලා වැස ඒකෙන් ඊට පස්සේ රෝමේ මේ ගලලා මාර විදියට ප්‍රශ්න වුණා ඒ කාලේ. මේ ඉතින් ටයිබර් රිවර් එක ඉතින් ගලා ගියා වෙන ගඟක් නියෝග මාර විදියට මිනිස්සු අපහසුතාවපත් වුණා. මාකස් ඇරියස් පුළුවන් තරම් මිනිසුන්ගේ දුක අඩු කරන්න වෙහෙස වුණා. මේ ටැක්සස් අඩු වුණා. මේ මිනිසුන්ගේ උද්යෝගය අඩු වුණා. මාර විදියට ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ ඔන්න ඔය කාලෙම මාකස් ඇරියස් නිවුස් එකක් එනවා. මේ පාතියන් අන්තිම මැද පෙරදිග පාතියන් අධිරාජ්‍යයේ මේ ඒක පාතියන් එම්පයර් එක ඒකෙන් ආමිනියාව ආක්‍රමණය කරලා කියලා. ආමිනියාව ආක්‍රමණය කරලා මේ ඒ පාතින් රජ කෙනෙක් ආමිනියාව ආක්‍රමණය කරලා කියලා. මේ ඉතින් ඕක මේ මාකස් ඇරියස් දැනගත්තා. මාකස් ඇරියස් ෂොක් වුණා. දැන් එයා කරේ මේ ලූසියස් වේරස් ඉන්නේ එයාගේ සහෝදරයා. එයාව යවුවා ඒක බලා ගන්න. හැබැයි ලූසියස් වේරස් නේ සටන් කරන්නේ. ලූසියස් වේරස් නිකන් රිප්‍රසන්ට් කරන්න ඕනේ. නියන් ඉන්නේ වෙන ජෙනරල් කෙනෙක් තමයි යා සටන් කරන්නේ. ඒ ලූසියස් වේරස් ඊ ඔක්කොම ක්‍රෙනියන් ක්‍රෙඩිට් එක ගන්න නියන් ඉන්න ඕනේ. රිප්‍රසන්ට් කරන්න ඕනේ. කොහොම හරි ඔන්න ඔය කරලා එයා ඔන්න ඔය ඔක හොඳට ගියා. ඒක දින්න.
ලුසියස් වේරස් ලුසිය එකෙන් ලුසිය වේරස් හොඳට අර කකා බිබී හොඳට මාකසරිලිස් දන්නවද? ඔව් මාකසරිලිස් දන්නවා. මාකසරිලිස් දන්නවද? නැත්නම් ඇයි දන්නද? ලුසියස් වේරස් කියන කවුද දන්නවනේ? මේ කුමාරි ඉතින් යා ඉතින් කොහොමද දන්නව? යා ඉතින් වැඩක් කරන්නේ නැහැ. යා කරනවා කියලා දන්නවනේ. කුමාරි කරපු ජෙනරාල්ට ඊජිප්තුවේ ලොකු ප්‍රොමෝෂන් දුන්නා. ඊජිප්තුවේ අර මැද පෙටි දිගයි ඒෂියා මයිනර් වල එහෙම ලොකු ප්‍රොමෝෂන්ස් දුන්නා. ඒක නේද තන දෙන්න ඕනේ. තන දෙනවා නේ. යා ඒ ජෙනරල් දුන්නා දින්නා. ආමිනියා ඒකත් අල්ලලා බැබලෝනියාවත් අල්ලගත්තා. බැබලෝනියාත් අල්ලගත්තා. ඒ කියන්නේ ඒ කොහොම හරි යුද්ධය පිළිම යා දින්නා. දිනලා ඊට පස්සේ මේ ආවා. මේ මොකද්ද මෙයා? ලුසියස් වේරසුයි. ලුසියස් විතරයි ආවේ. අරයා ජෙනරල් මෙහෙම කෙලිම හිටියා. මේ මැද පෙරදිගම හිටියා. සිරියා පැත්තෙම හිටියා. ඉතින් කොමාරි ඔය ලුසියස් වේරස් ආවට පස්සේ සෝ කියන්නේ සෝල්ජර්ස්ලත් එක්ක ආවා. ඔන්න ඕකෙන් තමයි මේ ඔතන තමයි ලොකුම ප්‍රශ්නෙට ගත්තේ. මේ ආපුහාම ඒ සෝල්ජර්ස්ලා රතිබ මැද පෙරදිග තිබ්බ වසංග තරම මෙව්වා. ඉතාලියට ඔන්න ඒක රෝමේලත් ගෙනාවා. ඉතාලි පෙනිසෙලත් ගෙනාවා. රෝමේ ඊට පස්සේ වසංගතෝගයක් දවසකට මිනිස්සු 1000ක් මැරෙන්න ගත්තා. දවසකට මිනිස්සු 10000කටත් වැඩි දෝ. මොනවාගේ වසංගතය? ඒක කියන්නේ වසංගතයක් කියන එක මම හරියටම වසංගතය කොහොමද කියලා දන්නේ නැහැ. ඒක හැදුනහම ඔක ස්මෝල් පොක්ස් වගේ එකක්. ඔක ස්මෝල් පොක්ස් වගේ වසංගතයක් ගිඩි දානවා හොමයි. මේ ඒක හරි අමාරු වසංගතයක්. දවසට 1000කට වැඩි මැරුණා මිතින් මිනිස්සු. කොහොම හරි දවසකට 1000ක්. දවසට 1000කට වැඩි. ඉතින් බලන්නකෝ. මේ ඒක මාරු දෙන ඒක පූජා කරා දෙවියන්ට මේ අඩු වෙන්න කියලා මිනිසුන්ට මේ උදව් කරා මිනිසුන්ට මේ සල්ලි දුන්නා. මේ يعني පාඩුවම කින්ද මාකසෙලිස් මාර සේවයක් කරා. මේ ඊට පස්සේ ඔන්න ඔය කාලෙම බාබේරියන්ස්ලා ඔය ප්‍රංශේ ගෝල් දේශ පැත්තරයි ග්‍රීසිය පැත්තරයි ඔන්නෝමෝම මේ ආක්‍රමණය කරනවලු. ආක දැන් වෙනම දැන් වෙනම බාබේලි හරි ග්‍රීසිය ආක්‍රමණය කරලා මේ ඔන්න බීතියල එහෙම තිබ්බට මේ ටෙම්පල්ස් එහෙම කිනේ දියලා තිබ්බා. දැන් මාකසරීලිය දැන් මාකසරීලිය කරන්න දෙන්නේ මාකසරීලිය ගියා. ඕක මේ මොකද්ද නවත්තන්න ඉවර කරන්න. මේ ඊට පස්සේ ඉටාලියෙන් පෙනුම් සෙලකට මේ පහුවෙච්ච ගමන් එයාගේ සහෝදරයා මේ ලුසියස් වේරස් මරුණා. එයා මේ මොකද්ද? එයා මොකද්ද මේ මොකද්ද ස්ට්‍රෝක් එකකින් මේ ස්ට්‍රෝක් එකක් කියන අර මේ මොලේ ලේකඩියක් කියලා වෙලා ඉන්නේ ස්ට්‍රෝක් එකකින් මරුණා. එයාට තමයි දැන් මාක්සෙල්ස් තනියෙන් දැන් කරන්න වෙන්නේ. මාකස රීලියස් ඉසින් තනියෙන් එයා බාබේනස සටන් කරා. මාකස රීලියස් ගොඩක් දන්නේ නැහැ මිලිටරි එක්ස්පීරියන්ස් එකක් නැහැ යාට. ඉතින් යාන සානින්දම කරන්න උනේ. ඊට පස්සේ මාකසෙලි ටිකට් එක යන්නේ යන පුරුදු නම. ඔය ටිකට් එක යන්න කලින් පුරුදු වෙලා එහම බාබේ යාන මොලේ තිබ්බා. මාකසෙලිස් දන්නව අතන මේ මොන ජෙනරල්ට දෙවන්න ඕනේ. මෙහෙමයි කියලා මාකසෙලිස් උන බුද්ධිය තිබ්බා. එහෙම. මේ ඒකින් ඒක මඩ පැවතන ඕනේ යුද්ධ කරගෙන ගියා. කොහොම හරි ඔය කාලේ ආරංචි වුණා ජෙනරල් අර හොඳට පාතියෙන් එම්පයික පරද්ද වූ ජෙනරල් රෝමන් අධිරාජ්‍ය මාකසරිලිස් යුද්ධ වැඩ කරන රිපෝට් එකක් කරනවා කියලා. මාක රෝමිය අල්ලගෙන යා අධිරාජ්‍ය වෙනවා කියලා. ඕක දැන් මාකසරිලිස්ට අවංක කෙනෙක් සෝජා කෙනෙක් ඔයවිල මැසේජ් එක දුන්නා. ඊට පස්සේ මාකසරිලිස් මාර හින්ති දැන් ඈ. කොමාරි කොමයි ඔය කිසිලක් වෙන්න කලින් යා මරනවා. මේ යා ටග් ගාලා මේ යා මරනවා. යාගේ නම ගෑස් වේරස්. යාගෙනම ගෑස් වේරස් මේ කොමාරියා මරනවා. මේ ඊට පස්සේ එතනින් යාට සහනයක් ආවා. යා ගුරුව කවල මාකසෙලි දුන්න මක්කෙල් ඒක මට ඔළුව බලන්න ඕනේ නැකෝ තරහයි. එච්චර තරහයි. ඉතින් ඔන්නෝම මම ඉදි කාලේ ওই කාලෙම තමයි යාගේ මෙඩිටේෂන් කියන පොත තියෙන්නේ. ඒක කම්පයි කරේ ওই කාලෙම තමයි. මේ මෙඩිටේෂන් කියන පොත. ඒ කාලේ යාගේ වෙච්ච කියන්නේ කලින් ඉඳන් අවුරුදු මේ يعني 15 දාස ඉඳන් යා කම්පයි කරන. ඒ කියන්නේ ওই කාලේ අයියන්න ගත්ත ගොඩක් කරුණු. මේ කාලේ වෙච්ච අත්දැකීම් වලින් එහෙම
ඒ පතත්ද මේ ඔව් ඔය ඒක තමයි මම කතා මේ එන්නේ ඒක තමයි එමුද දැන් මේ පාට් එක විතරේ තව තියෙනවද නැත්නම් මේ නෑ විතරයි ඔගේ ඔගේ බුක්ස් 12ක් කියලා දෙනවා ඔගේ සීරීස් ඔය පොතේ දාලා සීරීස් දාලා තියෙන ඒක විතරයි ආ බුක් බුක් වන් එහෙම දෙන්නේ සීරීස් නේ ඔව් විතරයි තියෙන මාකස් සීරීස් එකනේ එකයි තියෙන්නේ ඒක ඉතින් කොහොම හරි මාකස් සීරීස් එනවා දැන් යුද්ධ දිනනවා බාබේරිසම පරද්දනවා ඉතින් කොහොම හරි ඉතාලියට ආවම දැන් එක දැන් තව මාකස රිලීස්ට් තියෙන්නේ තව එක අභියෝගයේ ඒ අර මේ ජර්මනියාවේ ජර්මනියා පැත්තේ බාබ ඒක කියන්නේ ජර්මනියා කියලා. ඒ කියන්නේ ඒ කාලේ කල් කිව්වේ කොමඩස් එකයි පුතා කොමඩස් එක යනවා. එයාගේ එයාගේ නෝන ෆස්ට් නයින්නේ ෆස්ට් ඉනාගේ දරුවෙක්. එයාගේ ෆස්ට් නාට හිටිය ළමයි 14ක්. 14 එක ළමේ ෆස්ට් ඉනායක ෆස්ට් නාගේ ළමයි එක කොමඩස්. යාව පුරුදු කර පොඩි ගානක් එම්පර කෙනෙක් වෙන හැබැයි මංගස රිලීස්ට් හරියට එම්පර කෙනෙක් වෙන්න පුරුදු කරන්න බැරුණා. එයා තමයි රෝමන අධිරාජ්‍ය ඉවර කරේ. ඒ කියන්නේ ෆැක්ස්, ඒ කියන්නේ රෝමන අධිරාජ්‍ය මේ ෆැක්ස් රෝමාණ ඉවර කරේ. গোল্ডන් ඒජ් එක ඉවර කරේ එයා තමයි රෝමේ. গোল্ডන් අධිරාජ්‍ය. මේ රත්තරන් කාලේ ඉවර කරේ එයා තමයි. මේ කොහොම හරි එයා එයත් එක්ක ගෝල් මේ ගිහිල්ලා ඒ ජර්මනියට ගිහිල්ලා ඒ බාබේරියන්ස්ලා පරද්දලා. පරද්දලා ඒගොල්ලන් පරද්දලා එනවා. මියා ඔන්නෝම ගිහින් සටන් කරනවා. ඔහම සටන් කරලා ඒ කාලේ මාකස් ඇරීලියස් අසීප වෙලා මැරෙනවා. මැරෙන යාගේ ඩෙත් යාගේ අන්තිම මරණ මොහොතේ කිය යාගේ මරණ මොහොතේ කියනවා පායන ඉරගාවට යන්න මම දැන් බහිනවා. මම දැන් කොහොමත් බහින එකේ පායන ඉරගාවට යන්න කියලා. එයා පායන ඉර කියලා කිව්වේ කොමඩස්ට්. ඔව්. ඒ පායන ඉර කිව්වේ කොමඩස්ට්. මොකද එයා පුරුදු කරන්නේ යා කොමඩස් රාජ්‍ය වෙනවද කියලා තමයි යකි කොමඩස් ගැන විශ්වාසයක් තිබ්බා නෑ මෙහෙමයි එතන මෙහෙමයි එක ගත්තොත් දැන් කොමඩස් යා මාකසෙට දැනගත්ත යාගෙන් පස්සේ හොඳ පාලකෙක් නෑ කියලා යාගෙන් පස්සේ කොමස් හොඳ පාලකෙක් හිටියේ නෑ කියලා දැනගත්තා දැන් බැරි හොඳ පාලක ඉන්න ඇති දැන් යා දැනගත්ත දැන් බැරිලා හරි වෙන එක්කෙනෙක්ව අධිරාජ්‍ය කරොත් ඒ අධිරාජ්‍ය කොමඩස් මරන්න පුළුවන් යාගේ බලේ සෙට් එකක් නේ එක තාජිනයක කියලා ඒ මරන්න පුළුවන්. බැරිලා කොමඩස් මේ එක අදහාගෙන කොමඩස්ට පුළුවන්. එයාගේ තාත්තගේ බලේ පාවිච්චි කරලා තාත්තා මම තාත්තා මාකසෙලිසින් තාත්තගේ බලේ පාවිච්චි කරලා ඒ වෙනම රිවෝට් එකක් අරන් ගිහලා අධිරාජ්‍ය පරද්දලා. ඉතින් දෙකේම යුද්ධයක් නෙන්නේ. ඉතින් මාකසෙ දැනගත්ත කිසිදයක් ස්ථීර නැහැ කියලා. මේක ස්ථීර නැහැ. මේක තියෙන්නේ නැහැ මෙයාගේ පස්සේ කියලා. හොඳයි හිටියේ නැහැ. හොඳයි හිටියත් වැඩක් වෙන්නේ නැහැ කියලා කොමඩස් එක. මාකසෙලිසින් බුද්ධිමත් එකම choice එකේ තිබ්බේ. කොමඩස් අධිරාජ්‍ය කරන්නේ. ඒක තමයි යා හැම කරේ. ඊට පස්සේ කොමඩස් අධිරාජ්‍ය වුණා. මේ අධිරාජ්‍ය වෙලා යාගේ මාරක ඒ කියන්නේ යා විනාශ කරා. ඒ කාලේ අවුරුදු 10 අවුරුදු 10ක් 10ක් විතර යා මේ අවුරුදු 10ක් 20 අවුරුදු 20 කට හිටු වෙන්නේ යා මේ පානෙ කරා. එයා රෝමේ තිබ්බ රිපීටේෂන් එක සල්ලි ධනෙ ඔක්කොම විනාශ ගෝඩන් ඒජ් එක විනාශ කරා. ඊට පස්සේ රෝමෙන් යාගෙන් පස්සේ සිවිල් යුද්ධයක් එන්න ගත්තා. සිවිල් යුද්ධ එන්න ගත්තා. ඒකෙන් තමයි ඉතින් තමයි රෝමේ ඉන්ස්ට්‍රක්ෂන් එක පටන් ගත්තේ. ඉතින් ඔහොම තමයි ඔය පොතේ අන්තිමට යා මාකසෙලිස් කියලා තියෙන්නේ. ඒ තමයි අමරණීය මිනිසයා, ආරණීය මිනිසයා. ඔයා මේ විශිෂ්ට නගරේ ගොඩ කාලේ මා මේ මේ සිටිසන් කෙනෙක් විදිහට ජීවත් වුණා. අවුරුදු 5ක් වුණත් 50ක් වුණත් මොකද කියලා. ඔයා මැරෙන්නේ ඔයා මේ මැරෙන්නේ කාගේවත් කිසිම ඔයා මේ අයින් කරන්නේ මේ මේ ලෝකෙන් අයින් කරන්නේ කිසිම ජජ් කෙනෙක්වත් කිසිම දරුණු පාලකයෙක්වත් මේ මොකද්ද කූඩ පාලකයෙක්වත් නෙමෙයි මේ දුර්ගන්ධ පාලකයෙක්වත් නෙමෙයි ඔයාව ගෙනාපු ස්වභාවමයි සබහදාම්මයි ඔයාව වයින් කරන්න කියලා. ඉතින් ඒක තමයි අන්තිම ලියලා තියෙන්නේ. ඉතින් බලනවා ඉතින් ඒකෙම තියෙන එක එයා ඕක ඔය එම්පර කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔය මයින්ඩ්සෙට් එකේ තියෙන එකයි. ඔය කාලෙම ඔය කාලෙම මේ මාකස් ඇරීලියස්ගේ යුද්ධවලට මුහුණ දෙන කාලේ මේ එයා මේ මුහුණ දෙන කාලෙම නෙමෙයි ඔය බෙදෙන කාලේ ඔය අර බලි ඔය යාගේ මල්ලි අතර බ්‍රදර් අතර බෙදෙන කාලේ සහෝදර අතර බෙදෙන කාලේ එයාගේ අර ෆ්‍රන්ටෝ කියලා යාට ඒ කාලේ ස්ටොයික් වන්ඩුගේ ගුරුවරයෙක් හිටියා කිව්වා ඔයාගේ අකමැත්තෙන් වුණත් දාර්ශනිකයාගේ කපුරෙත් දයින් කරලා
අධිරාජ්‍යගේ දම් පාට රිද්දවට දාගන්න නවා මඟ සැරිසීම කරන මඟ සැරිසී කරන එක තමයි යාගේ හොඳ කැරක්ට කියන්නේ. දැන් ඔය යා කරපු දෙයක් තමයි මාර්කස් සැරිගේ ස්ටොයිසිසම්. දැන් ඔය ස්ටොයිසිසම් ගැන කතා කරොත් ඔය ඒක වෙනම දර්ශනයක්. ඒක කියන්නේ ජීවත් වෙන හැටි. දැන් මොනතරම් ඉස්සරහට ප්‍රශ්න ආවත් මේ ප්‍රතික්ෂේප වීම ආවත් ඒවට මූණ දෙන හැටි තමයි මේ ස්ටොයිසිසම් වලින් කියන්නේ. එක කියන්නේ ඔයා ඒක කියන්නේ මාර්කස් සැරිස්ගේ හොඳම වාගේ තමයි ඔයාගේ වටේ සිද්ධ වෙන දේවල් ඔයාලට පාණේ කරන්න බෑ. හැබැයි ඔයාලට වගේ මනස පාණේ කරන්න පුළුවන්. ඔයාගේ මනස පාණේ කරනකොට ඔයාලට ශක්තිය හම්බෙයි. ඔයාගේ මේ ඇත් ශක්තිය. එයා අනිත් තව එකක් කියනවා හැමදාම උදේ නැගිටිද්දි මේ උදාහරණ කියන්නේ හැමදාම උදේ නැගිටිද්දි හිතන්නේ ඔයාලට අද හම්බෙන්නේ දුෂ්ට මේ අකීකරු වාව ගණන් ගන්නෙම නැති මහා ජරා මිනිස් තමයි ඔයාලට හම්බෙන්නේ කියලා ඔයා උදේ නැගිටිනවා කියා ගන්න කියලා. ඉන් කියන්නේ තවට ඉතින් වාන ඕන දෙන මූණ දෙන්න පුළුවන් කියලා. යා ඉන් කියන්නේ හයි හද මනස ශක්තිමත් කරගන්න මොන තරම් දේවල් ආව මූණ දෙන්න පුළුවන්. හැබැයි කරුණාවන්ත ඉමෝෂන්ස් නැතිනවා කියන එක නෙමෙයි ස්ටොයිසම් කියන්නේ හැඟීම් නැතිනවා කියන එක නෙමෙයි කරුණාවන්ත කියන්නේ. ඒකම මනස ශක්තිමත් කරගන්න. හැම වෙලාවෙම මේ හොඳ මේ කියන්නේ හැම ජීවිතේ හැම වෙලාවකුණේ අන්තිම මේ හැම කරන හැම ක්‍රියාවකුණේ අන්තිම ක්‍රියාව වගේ කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒදෝ ස්ටොයිසම් කියන එක ඔය සිනිසිසම් එකත් යනවා සිනික් ෆිලොසොෆි එකත් යනවා. ඒකේ අර ඒකේ ෆවුන්ඩර් කෙනෙක් තමයි ඩයජනිස් කියන්නේ. යා ඔය ඒක නම් යන්නේ අර තමන්ගේ self එක يعني තමන්ව බල්ලෙක් ගන්නට පහළට දාලා ඔක්කොම අර දේව තියෙන දේවල් වලින් අතෑරලා මුල මුදල් ඔක්කොම අතෑරලා බල්ලෙක් ගන්නට වගේ දැවිලා එහෙම එතනින් මේ තමන්ගේ self එක අර discipline එක තව මොකද්ද ගෞරවය තියාගන්න එකට තමයි cynicism කියන්නේ. ඒකත් අර ඒක කරන්න හැබැයි දැන් ඒක කරන්න අමාරුයි. ඒක දෙක එකට යනවා. ඒක කරන්න අමාරුයි. ඒක තමයි ගොඩක් stoicism තමයි හරියන්නේ. මොකද ඒක කරන්නේ මේ දැන් වර්තමාන කාල සමාජයත් එක්ක cynicism කියන එක හිතන්නවත් බෑ. ඒක දැන් stoicism තමයි හරියන්නේ. හරි. අද podcast එකේ ඔයාගේ වීරයා ගැන කතා හරි. අද මම හිතනවා මේක ස්පෙෂල් podcast එකක්. ඔව්. හරි. මේ ස්පෙෂල් podcast එකක්. දැන් අපි end එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම මේ පොත පෙන්නන්න පොඩ්ඩක් බලන්න මේ මොකද meditations මේ පොත ඔයාලත් ගන්න. ඇත්තටම මේක මම පොඩ්ඩක් බැලුවා highlight කරන්න පුළුවන් සමහර sentences තිබ්බා. හරි. ඔයා කියන දේ මම පොඩ්ඩක් බැලුවා. ඔයා සමහර underlines කරලා තියෙනවා. හරි. අපි මේ ඇත්තටම ඔයාලා මේ පොත ගන්නනේ හොඳ පොතක්. එහෙනම් අපි අද නතර කරමු. අද podcast නතර කරමු. හරි.